மும்மணிகள் துணை திருவன் சரணன் வணக்கம் ஆய்போய் ஓ துவே புத்தே அதத் அப்பி மம விசேஷம் பிரியாந்த ஹித்தடேகே யூடியூப் சேனலையட இத்தா ஆதரேன் தூல புத்தல பிடிகல் தூல புத்தல குடாக்கய பசுகே பாடம் நரம்பல ஏ தருவு துரகத்தனமுதும் லபாதுன் தொர் இதிரிரி வாழ்க்க பலாகண்ட புழுவாங்க அப்பே தருவாங்க தக்ஷதா වෙනම නිර්මාණයේ ප්‍රමාණයක් දරුවෝ නිර්මාණ 15ක් 16ක් කියලා තිබුණා දරුවන්ගේ හැකියාවන් අපිත් එක අධ්‍යාපනය හදාරපු ප්‍රයෝගික නිර්මාණ ඉදිරියේදී ඔයාලා බලා ගන්න පුළුවන් මේක ප්‍රධාන වශයෙන් මේ පාඩම කරන්නේ දුල පුතාලා 3 4 5 සිසු දරුවන් වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වෙන දරුවන් වෙනුවෙන් ඒතර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරලා තමයි වැඩියෙන්ම මේ ප්‍රශ්න හදලා තියෙන්නේ ඒතර මේ ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණ දෙකක් ලෙස ඉදිරිපත් කරනවා අපි මෙතෙක්කල් ඉතිහාසයේ ඉඳලා ශිෂ්‍යත්ව විභාගයට අහපු ප්‍රශ්න සියල්ල එක තමයි මේ පාඩම් නිර්මාණය කළා තියෙන්නේ. මෙතෙන්දී අපි ප්‍රශ්නයක් හදලා තියෙන හැම වෙලාවෙම දුවේ පුතේ විෂය නිර්දේශ කුමක් වුවත් භාෂාවක් නිවැරදිව ඉගෙන ගන්න භාෂාවක් හරියට ඉගෙන ගන්න ප්‍රශ්නයක් තුලින් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේක නිර්මාණය කළේ. එතකොට ඔයාලට ආයි දෙමාපියන්ට කියලා ඒ විශාල වශයෙන් මුදල් යදා කරලා ඒ පන් තියන්න ඕනේ නැහැ නේද මේ පාඩම හරියට හුම් කඳුනොත් දෙමළ විෂය හරියට මේ ඉගෙන ගන්න පුළුවන් ඒ ආකාරය තමයි මම මේ channel එක නිර්මාණය කරලා තියෙන්නේ channel එක හදලා තියෙන්නේ හරි දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ අපි පහත සඳහන් දෙමළ වචනයට නොගැලපෙන වචනය යටින් ඉරක් අඳින්න පහත සඳහන් දෙමළ වචනයට නොගැලපෙන අන්නේ වචනේ තමයි දුල පුතාට වැදගත් නොගැලපෙන. අපි වචන ටික ගමු දැන්. පළවෙනි එක සෝරු පාන් රොටි මානවන් ඉඩියප්පම්. සෝරු බත් පාන් පාන් රොටි රොටි මානවන් ශිෂ්‍යයා ඉඩියප්පම් ඉඩියප්පම් මානවන් ඇරුණම අනිත් සියලු දේවල් කෑමට ගන්න පුළුවන් ශිෂ්‍යයා කෑවොත් ගුටි ගන්න පුළුවන් නේද ඈ ගුටි ගන්න පුළුවන් නේද හරි මානවන් තමයි නොගලපේ ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අපි ගමු පිට්ටු සෙව්වරතේ මල්ලිහේ අලරිප්පු අලරි පිට්ටු පිට්ටු සෙව්වරතේ වද මල්ලිහේ පිච්ච අලරිප්පු අරලිය අලරි අලරි අලිප්පු ඕලු අලරි අරලි එතකොට මෙතන නොගැලපෙන වචනේ මොකද්ද අපි බලමු මල් වර්ග හතරක් තියෙනවා නොගැලපෙන වචනේ පිට්ටු කියන්නේ ආහාර ද්‍රව්‍ය පිට්ටු කියන්නේ ආහාර ද්‍රව්‍ය තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ අපි නිර්මාණය කරලා තියෙන දුවේ පුතේ සතුන්ගෙන් නායි බල්ලා පූනේ පූසා අනිල් ලේනා සූර්යන් නිර ආඩු එළුවා නොගැලපෙන වචනය තමයි මොකද සූර්යන් සූර්ය නිර හන්දට සඳිරන් කියනවා ඈ වචන හතරක් තියෙන සතුන්ගෙන් එකක් වචනයක් වෙනස් අපි හතරවෙනි ප්‍රශ්න දෙයිය හතරවෙනි ප්‍රශ්න තලෙයි කයි මුයල් කාදු මූක්කු හිස තලෙයි කයි අත කාදු කන මූක්කු නාසය ශරීරයේ අවයව මෙන්න මේ වචනේ මොකද්ද මුයල් හාවා ඒක ශරීරයේ අවයවයක් නෙවෙයි නේද ආන නොගැලපෙන වචන අපි පළවෙනි ප්‍රශ්නේ ඉගෙන ගත්ත ආහාර ද්‍රව්‍ය දෙවෙනි ප්‍රශ්නේ මල් වර්ග තුන්වෙනි ප්‍රශ්නේ සතුන් හතරවෙනි ප්‍රශ්නේ ශරීර අවයව ඊට වෙනස් වචනයක් දැම්මා පස්වෙනි ප්‍රශ්නේ පක්ෂීන් කිලි පේරුන්දු මයිනා වාත්තු කාහම් කිලි ගිරවා මයිනා මයිනා වාත්තු තාරාවා කාහම් කපුටා පේරුන්දු බස්වතේ පේරුන්දු බස්වතේ දුල පුතාට මේ හැම නිර්මාණයක්ම කරලා තියෙන්නේ පුතේ මොකද මගේ පාඩම් සබ්ස්ක්‍රයිබ් කරා වගේම සබ්ස්ක්‍රයිබ් කරන දෙමාපියන්ට දරුවන්ට ඒකේ විශාල වටිනාකමක් ලබා දෙන්න පුළුවන් තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. ආවට ගියාට කරලා නැහැ.
හැම නිර්මාණයක් වෙනුවෙන් මොදුවේ පුතේ ගොඩාක් මහන්සි වෙලා වියදම් කරලා තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මා විශ්වාස කරන දෙමාපියන් දරුවන් වෙනුවෙන් මම උපරිම සේවය කිරීම. උපරිම අධ්‍යාපනයක් ලබා දීම තමයි මගේ බලාපොරොත්තුව. හරි. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. අපි පළවෙනි ප්‍රශ්න තමයි උත්තරින් ඉවර. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. ඔව් හයවෙනි ප්‍රශ්නෙ. හයවෙනි ප්‍රශ්නේ බලමු අපි. මේසෙයි හදිරෙයි උත්තහම් වාංගු කරුණ පළකි. බලමු අපි නොගැලපෙන වචන. මේසෙයි මේසය උපකරණ. හදිරෙයි පුටුව. උත්තහම් පොත. වාංගු බංකුව. කරුණ පළහි කළුලෑල. මෙතනින් නොගැලපෙන වචනේ තමයි පුත්තහම පොත. අනිත් ඒවා බොහෝ විට ලී වලින් හදලා තියෙනවා. දෙවවලු නැත්නම් යකඩ වලින්. පුත්තහම පොත. පොත් අඩදාසි නේද? ඔව්. දැන් මේකේ වාංගු බංකුව වංගි බැංකුව. ඈ ගිය වසරේ ශිෂ්‍යත්ව විභාගෙට ඇහුව වංගි කියන වචනේ. ශිෂ්‍යත්ව විභාගෙට ඇහුවා. ඒක මම සරණවායිනි නැනපල වැඩසටහනේ මම වංගි තංගේ ඊළංගේ වංගි නංගී ලංකා බැංකුව කියන වචනේ පැහැදිලි කරා. ඊට පස්සේ අවසාන ශිෂ්‍යත් සම්මන්ත්‍රණය මෙහෙ කරද්දී අත්සෝදන්න කියන වචනේත් අපි ඉගෙනුවා නිශාන්ත බින්දු සර් සමග සංජීව පත්නගේ සර් සමග එකතු වෙලා කරපු සම්මන්ත්‍රණයේදී ඈ මෙහෙදී අපි ඒක පැහැදිලි කරා. ඒ වචනේ හරියටම දුන්නා. ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ගියවුත් ශිෂ්‍යත් විභාගයේ ලියපු දරුවෝ දන්න මෙහෙ සම්බන්ධ වෙච්ච දේ. ඒක ඉලක්ක දෙක හරියටම කිව්වා අපි වැඩසටහනේ. හරි. ඊළඟ හත්වෙනි ප්‍රශ්නයට අපි අම්මා අම්මා අප්පා අධිපර් අක්කා අන්නා අපි බලමු මෙතන නොගැලපෙන වචනේ මොකද්ද අම්මා අප්පා පවුලේ සමාජිකයෝ අක්කා අන්නා අයියා අක්කා අයියා පවුලේ සමාජිකයෝ නොගැලපෙන වචනේ මොකද්ද නොගැලපෙන වචනය අධිපර් විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා අපි ඊළඟ එක ගමු ඊළඟ ප්‍රශ්නය මරම් ගස පඩම් පින්තූරය උරල් වංගෙඩිය මාමා මාමා මනල් කියන්නේ වැලි සහ පස් ඒ මරම් ගස පඩම් පින්තූරය උරල් වංගෙඩිය මාමා මාමා මනල් වැලි හෝ පස් නොගැලපෙන වචනය තමයි මාමා පවුලේ සමන් ඊළඟ නවවෙනි ප්‍රශ්නේ හදලා තියෙන දූල පුතාල තියෙන අංක ඉලක්කම් වලින් ඉලක්කම් වලින් 11 කියන්නේ 10 10 11 11 20 20 90 90 80 80 කඩේ කඩේ නොගැලපෙන වචනය කඩේ කඩේ අනිත් සියලු දේවල් අංක මතක තියාගන්න අනිත් සියලු දේවල් අංක අපි 10 ප්‍රශ්නෙට යමු දැන් බලන්න මේ විදිහට පාඩම් ඉගෙන ගත්තම දෙමළ විෂය කොච්චර ලේසිද නේද දෙමළ විෂය කොච්චර ලේසිද මේට අමතරව දෙවනි තුන්වෙනි සම්මන්ත්‍රණවලදී දුල පුතාලට පහුගිය ශිෂ්‍යත් ප්‍රශ්න ඒ වගේම නව නිර්දේශයේ අර්ථයේ නිර්මාණය කරන්න පුළුවන් ප්‍රශ්න වෙනම වාර්ත කියලාද වෙනම කියලාද හරි විශාල වෙනස් වෙන්නේ නැහැ භාෂාව. නමුත් අපි භාෂාවක් ඉගෙන ගන්නකොට දුවේ පුතේ විභාග සහ ප්‍රශ්න විතරක් නෙමෙයි භාෂාවක් ලෙස අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන ඉගෙන ගන්න. ඒ අනුව තමයි මේ ප්‍රශ්න සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. දුල පුතාලට කිසිම අඩුවක් නැතුව භාෂාව ඉගෙන ගන්න පුළුවන් වෙන තමයි මේක හදලා තියෙන්නේ. හරි. පාඩශාලේ පාසල වෛද්‍යශාලේ රෝහල වංගි බැංකුව නූලම් නූලම් පුස්තකාලය ඉරුංග වාඩි වෙන්න. අපි බලමු නොගැලපෙන වචනේ මොකද්ද? නොගැලපෙන වචනේ ඉරුංග විධානය. ඉරුංග වාඩි වෙන්න. ඒක ගැලපෙන්නේ නැහැ. ඔන්න බලන්න අපි ප්‍රශ්න හදපු ක්‍රමය ඔයාලා තේනව නේද? පළවෙනි ප්‍රශ්නේ කොහොමද හැදුවේ? පළවෙනි ප්‍රශ්නේ අපි හැදුවේ ආහාර ද්‍රව්‍ය. දෙවෙනි ප්‍රශ්නේ මල් වර්ග. තුන්වෙනි ප්‍රශ්නේ සතුන් හතරවෙනි ප්‍රශ්නේ ශරීර අවයව පහ පක්ෂීන් ඊළඟ ප්‍රශ්නේ උපකරණ
පවුලේ සාමාජිකයෝ ඈ ඊළඟ ද්‍රව්‍ය ඉලක්කම් ඈ යම් ස්ථාන පාසල වයෝහල ඒ වගේ ස්ථාන පොදු ස්ථාන ඊළඟ ප්‍රශ්නේ අපි ගමු ඊළඟ ප්‍රශ්නේ පහත සඳහන් දෙමළ වැකිවලට අදාළ සිංහල වැකියා කරන්න පළවෙනි එක උල්ලේ වාරුංගල් පළවෙනි එක ඇතුළට එන්න දෙවෙනි ප්‍රශ්නය එල්ලෝරුම් උට්කාරුංගල් හැමෝම වාඩි වෙන්න තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය අමීදියාහ ඉරුංගල් නිශ්ශබ්දව ඉන්න හතරවෙනි ප්‍රශ්නය වාසියුංගල් කියවන්න පස්වෙනි ප්‍රශ්නය බැරෙයුංගල් අඳින්න හයවෙනි ප්‍රශ්නය අලියුංගල් මකන්න හත්වෙනි ප්‍රශ්නය වට්ටම් බැරෙයුංගල් රවුමක් අඳින්න වට්ටම් බැරෙයුංගල් රවුමක් අඳින්න අටවෙනි ප්‍රශ්නය තේර් එන්න නම කුමක්ද උංගල් පේර් එන්න කිව්වොත් ඔයාගේ නම කුමක්ද නවවෙනි ප්‍රශ්නය අම්මාවින් පේර් අම්මාගේ නම දහවෙනි ප්‍රශ්නය එනදු ඌර් කොළඹු මගේ ගම කොළඹ හරි නේද දැන් ඔන්න ඒ ප්‍රශ්න ඉවර ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ පහත සඳහන් දෙමළ වැකිවලට අදාළ සිංහල වැකිය ලියන්න එනදු පාඩසාලෙයින් පෙර පාඩසාලේ පාසල පාඩසාලෙයින් කිව්වොත් පාසලේ මගේ පාසලේ නම එනදු පාඩසාලේ අමේන්දුල්ල ඉඩම් මගේ පාසල පිහිටා තිබෙන ස්ථානය තුන්වෙනි ප්‍රශ්නය එනක්කු පේනේ තාරුංගල් මට පෑන දෙන්න හතර මම එළියට යන්නද නාන් වෙලියේ පෝහලාමා මම එළියට යන්නද පස්වෙනි ප්‍රශ්නය උංගලදු පුත්තහත්ති කියලා එන්න ඔනතර තයිනු දෙකක් වැරදිලා දුවේ පුතේ පුත්තහත්ති තරුවීර්හලා ඔයාගේ පොත දෙනවාද අපි දූල පුතාලා ගිය වර්ෂවල නම් දිගටම ඈ දිවයින පුවත්පත සුජේ පුවත්පත ඈ නේද ඔය ප්‍රීති කුලතුංග සර් නිශාන්ත පින්තු සර් ඒ සංජීව සර් ඔය වගේ ගුරුවරු කෙනාලා අපි විශාල සම්මන්ත්‍රණ කරා. ඒ වගේම සුජේ පුවත්පත මගින් ලංකාවේම සම්මන්ත්‍රණ කරා නිශාන්ත පින්තු සර් ඈ ඊට පස්සේ ප්‍රීති කුලතුංග සර්ලා සම්බන්ධ වෙලා සම්මන්ත්‍රණ විශාල වශයෙන් කරා. ඈ එතකොට ඒ වයිදි ගොඩාක් දෙමළ සම්මන්ත්‍රණ වල දෙමළ කොටසට මම සහභාගී වුණා. එතකොට දැන් මේ රෝගී තත්ත්වයත් එක්ක අපිට සම්මන්ත්‍රණ මුකුත් කරන්න බෑ. ඒ නිසා මෙය සමාජ සත්කාරයක් ලෙසත් ඔයාලට ලබා දෙන අවස්ථාවක්. ඒ නිසා ඔයාලා මේකෙන් ප්‍රයෝජන ගන්න. මොකද මේ වෙලාවේ ඈ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක නේද? කොරෝනා රෝගී තත්ත්වෙත් එක්ක නේද? ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඈ උපරිම ප්‍රයෝජන ගන්න. මොකද විභාග එක දිගට කල් දාන්නේ නැහැ. මොකද විභාග තියෙනවා අනිවාර්ය. හරි. අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු බලන්න. ඊළඟ ප්‍රශ්නේ. අඩුත්ත පේරුන්දු එත්තනේ මණික්කු
அடுத்த பேருந்து எத்தனை மணிக்கு ஈழங்க பாசைக்கு கீயட்டது? இதன் விலை என்ன? இதன் விலை என்ன? மேக்கு மிளக்கியத நமவினி பிராஸ்தே உங்களது ஊர் எது? ஒபே கம கொஹேது? உங்களது ஊர் எது? ஒபே கம கொஹேது? வைத்தியசாலை எங்கே உள்ளது? ரோஹல திபென்னே கொஹேது? எங்கே கியானே பிரஸ்னார்த்தியாக கொஹேது? தாவினி பிரஸ்னே உங்கள் வீட்டில் யார் இருக்கிறார்கள்? ஒபே நிவசே இன்னே கவுருந்த? ஒபே நிவசே இன்னே கவுருந்த? ஹரிமே அப்ப யாங்க இந்த பிரச்சனை அப்ப யாங்க நேது தேர்வா நேது திகட்டம தூலப்பத்தாழ திமல விஷயாக் வசேன் திகட்டம உந்தட இகனகான குழுவா ஏ நேது மீட்டிங் உந்தட அத்தினை கராம தூலப்பத்தாழ பலவினி வசர தேவனி வசர துங்கினி வசர ஏ சியலு வசர வாழ்வர பாடம் நம்ம விதியட்ட வாழ உந்தட நிர்மாண சீலி இதிரிபாத்துக்கிறோம்.